කොවිඩ් වසංගතයත් සමග වසා දෙබුණු පාසල් යලි අධිරෙන් අධිර විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවරගත් අතර එහි අවසන් අධිර ලෙස අද දිනේදී 6 සිට 9 දක්වා වූ ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කෙරුණා. ඒ අනුව පාසල්වල 1 සිට 13 ශ්‍රේණිය දක්වා සියලුම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිසුන් අද පෙරවරුවේ පාසල් පැමිණි ආකාරයයි මේ. සියලුම පාසල් දරුවන්ට පාසල් ලේමට අවස්ථාව ලබා දීමට හැකියවීමම අපි ලැබපු ජයග්‍රහණයක් හැටියටයි මම නම් සලකන්නේ. පාසල තුල සහ දරුවන් පාසලට පැමිණෙන විට සහ පාසලෙන් නැවත නිවස කරා පැමිණෙන සියලු අවස්ථාවලදී මේ නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම, ඒ සඳහා වුන් යොමු කිරීම සහ ඒ සම්බන්ධ නිවැරදි අධීක්ෂණයක් සිදු කිරීම ඉතාම වැදගත්. පවතින වාතාවරණයේ හැමුවේ සියලුම ආයතන යලි විවෘත කර ඇති පසුබිමක විශ්වවිද්‍යාලයේද අධ්‍යයන කටයුතු සඳහා විවෘත කරන්නේ කවදාදයි අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රශ්න කරනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයාගෙන් විශ්වවිද්‍යාල විවෘත කරන එක ගැන අහුවට පස්සේ ඔහු කියන්නේ ඒක උපකුලපතිවරුන්ට බලය දීලා තියෙන්නේ කියලා. හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි උපකුලපතිවරුන්ට බලය දුන්නා කියලා විශ්වවිද්‍යාල විවෘත කරන්න බෑ. හේතුව තමයි විශ්වවිද්‍යාල ඇතුලේ සෞඛ්‍ය ආරක්ෂිත පහසුකම් වල ප්‍රමාණය මදි. එහෙමනම් ආණ්ඩුව මොකද කරන්න ඕන? මෙන්න මේ පහසුකම් ටික හදලා තමයි විශ්වවිද්‍යාල අරින්න ඕන කියලා කියන්න ඕන. මේ අතර සති දෙකකට ආසන්න කාලයකට පසු මෙරට කොවිඩ් ආසාදිතයන්ගේ සුළු අඩුවීමක් ඊයේ පෙන්눔 කළා. යනුව ඊයේ වාර්තා වී තිබුණේ නව ආසාදිතයන් 697 දෙනෙකු පමණයි. එමෙන්ම පෙරදා සිදුව තිබුණු කොවිඩ් මරණ සංඛ්‍යාව 19ක්. ඔක අමාත්‍යාංශයේ චෝදනාවක් තිබෙනවා නිරෝධයන් නීති ක්‍රියාත්මක කිරීමේදී යම් යම් දේශපාලන අධිකාරීන්ගේ අවස්ථාවය මත ක්‍රියාත්මක කරනවා ක්‍රීඩා තරඟ නැරඹීමේදී අයතුලෙස යම් අයට විශේෂ අවස්ථාවක් ලබා දෙනවා කියන කාරණේ සම්බන්ධව. වෛරසය දන්නේ නැහැ මේ දේශපාලන අවශ්‍යතාවයකටද මේක අහවලාගේ අවශ්‍යතාවයට කරනවාද කියලා. අන්තිමට රෝගයේ පැතිරුණොත් කවුරුවත් ඒකට වග කියන්නේ නැහැ. ඉදිරියේදී මීට වඩා හැසිරි වගකීමෙන් හැසිරෙන්න කියලා මේවා සංවිධානය කරන සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටිනවා. බූස්ටර් එන්නත ලබා ගත්තේ නැත්නම් මොන වගේ අවදානමක්ද ගර්භණී මවරුන්ට තියෙන්නේ? දෙවනි එන්නත ලබාගෙන මාස 6ක් විතර ගත වෙන්න ඉඩකඩ තියෙනවා. අන ඒ මවරුන්ට තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කරලා තියෙන්නේ මේ තුන්වෙනි බූස්ටර් එන්නතත් ලබා ගන්න ගතොත් හොඳයි කියන එක. මේ අතර මෙරට කොවිඩ් මර්ධන වැඩසටහනට අවශ්‍ය තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 1,03,450ක තොගයක් දෙවෙනිට අද රැගෙන එනු ලැබුවා. එම එන්නත් තෙවන එන්නත් මාත්‍රාව වශයෙන් ලබා දීමට නියමිතයි. මේ දක්වා ලබා දී ඇති සමස්ත බූස්ටර් එන්නත් මාත්‍රා ගණන 265,383ක්. සන්සිල්ක් ලොකු බෝතලේ සේදුම් වාර 30ක් රුපියල් 16ක ඉතිරියක්.